ඉවසීමෙන් හිඳ පලි ගැනීම The Pali taking of the ඉවසීමෙන් සිට Mr. Holmes? තව මොහොතකින් ඉල්ලතියගේ ලස්සන තරුණියක් අපේ පඩිපෙළ නැගගෙන එනවා ඇතුළට. බලන්න මගේ ප්‍රකාශනය කොතරම් නිවැරදිද කියලා. ඔබේ ප්‍රකාශය ඉතාම නිවැරදි එකක් බව මටත් විශ්වාසයි. මොකද ඉදිරිපස දොර විවෘතව තියෙන නිසා ඔබට මෙහි එන යන අය හොඳින් පේනවනේ. ඔබ ඒ වගේ නිවැරදි ප්‍රකාශ කරන්න හරිම සූරෙක් මිත්‍රයා. රහස් පරීක්ෂක දොර්ලොක් හෝන්ස් කියලා කියන්න මම කැමති නෑ. මොකද මගේ මිත්‍රයා හෝන්ස් ළඟ ඉන්න නිසා. ඒකට මම පිළිතුරු දෙන්නම්. මෙනවිය ඔබ අහලා තියෙනවද පෙරදිග මිනිස්සු අතර කියමනක් තියෙනවා පිරුණු කලේ දිය නොසැලේ කියලා. හරි හරි ඉතින් මම වතුර ටික ඇරෙන්න කලින් කතවා ගත්තනි මගුල. ඔබට ඉතාම මහන්සි පාටයි මෙනවිය. වාඩි වෙන්න. අපි කෝපි ටිකක් පානය කරමු නේද? නෑ ඒක ඉතාම සරලයි. ඔබ අතේ මංගල මුදුවක් නැහැ. මුදුවක් තියා කලින් මුදුවක් පැළඳූ බවට සලකුණක්වත් නැහැ. ඔබ ලන්ඩනයේ වෙසෙන ඇලස්කා ජාතික කාන්තාවක් බව මට පෙනුමෙන්ම කියන්න පුළුවන්. ඇලස්කා කාන්තාවන් කිසි විටකත් මංගල මුදුව රනින් පළඳින්නේ නැහැ. ඔවුන් භාවිතා කරන්නේ මිලෙන් ඉතාම අඩු තබක්ක මුදු පමණයි. ඉතින් මිලෙන් අඩු තබක්ක මුද්දක්වත් ඔබ නැහැ කියලා කියන්නේ ඔබ විවාහ වෙලා නැහැ. අනික වෛද්‍යවරයෙක් හැටියට මට කියන්න පුළුවන්. පින් සිද්ධ වෙයි එපා කියන්න ડોක්ටර් මැට්සන්. හොන්ස් මහත්මයා. ඔව්. මම ඔබ සොයාගෙන ආවේ. කරුණා කරලා මට ඔබේ නම පළමුව කියලා ඉන්න මෙනවිය. මම රුචිරාණි. රුචිරාණි. රුචිරාණි එකපාර ඇලස්කාවේ කොහෙද මීම මරණ වැල්ලක්? මම හිතනවා ඔබ මේ ලන්ඩනේ ආශ්‍රිතවමයි පදිංචි වෙලා ඉන්නේ කියලා. නැගෙනහිරට වෙන්නද ඉන්නේ? මැට්සන්. මම බටහිර ලන්ඩනේ ඉමේ පිහිටි පෙරලියන සිටුවාලිගේ ඉන්නේ මිස්ටර් හෝන්ස්. මගේ පියා මියගේ පෙරලියන සිටුතුමා. එහෙනම් ඔබ සිටු දියණියක්. ඔව්. ඒත් මම අවාසනාවන්ත මහකාලකණ්ණි තරුණියක් හෝන්ස් මහත්මයා. සිටු මාලිගයක ඉපදිරත් ඇයි අවාසනාවන්ත උනේ? සිටු මාලිගයක ඉපදුනා නිකන් රජගෙදර පරිය වගේ ඉන්නෙපයි. සිටු මැදුරක ඉපදිලා කොහොමද මීම රජගෙදර පරවියෙක් වගේ ඉන්නේ? ඒකට රජගෙදර ඉපදෙන්නෙපෑ. මහත්මයා. ඔව් කියන්න. දැන් අවුරුද්දක ඉඳන් තමා පින් සිටු වැදුරට කනකොක හඬ ලැඳ ගත්තේ. ඔය කනකොකෙක් විතරද සිටු මාලිගාවේ ඉන්නේ? එතකොට නොකනකොකෙක් එමෙ නැද්ද? නොකන? මට පේන්නේ උඹට නොකා ඉන්න බෑමයි වගේ නේද? කන්නමයි හදන්නේ නේද මැට්සන්? කන්නනේ මචං මියෝකෝයි. ඒක මන් දන්නවා මැට්සන්. හැබැයි කන්න හම්බ කරන ක්‍රමයක් නැතුව හිටින්. හොඳයි රුචිරාණි එකපාර මරන්නගේ මෙනවිය දැන් ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න. අන්තිම පෙම්වතා යනුවෙන් පැවසීමෙන් හෙළිවෙන්නේ ඔබ ඔහුට දැඩිසේ ආදරයෙන් බැඳී සිටි බවයි මෙනවිය. ඔබ හරියටම හරි හොන්ස් මහත්මයා. ඔහු දුප්පත් තරුණියෙක් වුණත් ඔහු මට දුන්නු ආදරය ඉතාම පොහොසත් එකක්. ගත්
කියලා හිතනවා නම් මිනවිය මං ගාවන් තියන වටිනා ආදරයක්. ඕ ඔන්න කියන්න කෝටි ගානක් වටිනා ආදරි. නංගිට හින්දා මම 2.50ට දෙන්නක් වඩි ඔසේ. නෑ දැන් මෙතන එහෙම අවශ්‍යතාවයක් නැති වෙයි මහිතේ. ඔබ කියාගෙන යන්න මිනවිය. මගේ අසරණ පින්මදා මගේ ජීවිතේට ඇවිත් සතිය කියන්න කලින් ඔහුගේ ජීවිතේ නැතුණා මිස්ටර් හොන්ස්. ඔහුගේ ජීවිතේ නැති වුණාද නැති කළාද? ඒක හරියටම කියන්න දෙන්නේ නෑ හොන්ස් මහත්මයා. ඔහුගේ මිනිහා අපට හමු වුණේ පැරණි පතල්වලක වැටි තිබියදී. එතන යම් කිසි ගැළපීමක් තියෙනවා. ඒක සාධාරණයි. ද මොකක්ද ගැළපීම? මොකක්ද සාධාරණය? ඒ ගැළපීම තමයි මිස්ටර් හොන්ස් පතලක තමයි මිනි තියෙන්නේ. මොකක් පතලකයි මිනි තියෙන්නේ? ඔව් මිනි කියන්නේ මැනික් නොහොත් ජිම්. ඉතින් මිනි තියෙන්නේ පතලෙලි. ඒක වරදක් නෑ. මොකද මේක මගේ වෛද්‍ය විද්‍යාව. ඔබ කලබල වෙන්න එපා මිනවිය. හඳ කාලෙට අපේ ડોક્ટર මැට්සන්ට ওই වගේ විකෘති සිතුවිලි පහළ වෙනවා. ආනන් ඉතින් ඕකනේ කරන්න බැරි. ඈ උඹලට ඉතින් කිසිම සාහිත්‍ය රසයක් නැහෙනි. ආ දැන් බලන්න මිනිරන්නුතකට වෙහිලා කියලා ගීතවල තියෙන්නේ. මොකෝ රත්තරලුයි මලමිණි වැහලා කියන එකද ඒ කියන්නේ? ඈ ආනේ හොඳයි දැන් ඔබගේ පෙම්වතා මිය ගියාට පසු මොකද වුනේ මෙනවිය? මගේ අසරණ පෙම්වතා වෙන කවුරුත් නෙමේ සිටු වැදුරේම කාලෙකින්ද වැඩ කරන මෙහකාර කාන්තාවගේ එකම පුතා. හරියටම හරි මං කිව්වේ. මොකද හරියටම හරි? ගෙදර වැඩකාරිය පුතා ගෙදර සිටු දියණිය එක්ක යාළු වුණාම පොරට සතියෙන් ටිකට් එක ඇදෙන එක සාධාරණයි. දැක්කද මම අර කලින් කිව්වේ වැඩි සාධාරණයි කියලා අන්නේ ගයි. අපි ඒ ගැන පසුව කතා කරමු. මම හිතන්නේ ඔබ මාව හොයාගෙන ආපු කාරණාව ඕකම වෙන්න බෑ. අප දකින්න මම වෛද්‍යවරයෙක් හැටියට ඔය මීමස් පොරය කියන රෝගය වෛද්‍යවරයෙක් හැටියට මීමස් පොරය කියලා කියනවද ගොනෝ? එහෙම කියන්නේ නැද්ද? හොන්ස් මහත්මයා. ඔව් ඔබ කියන්න. මගේ පෙම්වතා මිය ගිහින් හරියටම මාස 6කට පසු මගේ පියා විෂක් ශරීරගත වීමෙන් මිය ගියා. මගේ පියා මිය ගොස් මාස 6කට පසු මගේ මවත් මිය ගියා. ඒත් විෂ ශරීරගත වීමකින්ද? ඔව්. ඇය මිය ගියත් පියා වගේම විෂ ශරීරගත වෙයි. මම දැන් විශාල බියකින් පසු වෙන හොන්ස් මහත්මයා. ඇයි? සිට වෙදරි ඊළඟ බිල්ල මම වෙයිද? ඔබ එහෙම අනුමාන කරන එක ඉතාම සාධාරණයි මිනවිය. මට ඔබට කියන්න අමතක වුණ තව දෙයක් තියෙනවා හොන්ස් මහත්මයා. ඔව් ඒකත් කියන්න. ડોક્ટર මැට්සන් මේක නම් ඉතාම සිත් ඇදගන්නා සුළු පරීක්ෂණයක් වෙනවාට කිසිම සැකයක් නැහැ. මොකද විෂ ශරීරගත වෙන එකද සිත් ඇදගන්නා සුළු? එහෙනම් ඉතින් මැසි තෙල් බෝතලයක් ගෙන බීහංකෝ. ඔය තර සිත් ඇදගන්නා සුළු නම් සිත්. හොඳයි දැන් රුචිරාණි මෙනවියට අවශ්‍ය වන්නේ පහුගිය මරණ තුනට වගකී යුතු අය සොයා ගැනීමද එහෙම නැතිනම් ඔබට එල්ල වෙතයි හිතන මරණ බියෙන් බේරීමද? මං හිතනවා මේ දෙකම එකවර සිදු විය යුතුයි කියලා හොන්ස් මහත්මයා. ඔබ ඉතාම නිවැරදි මෙනවිය. අපි මුලින්ම ඔබගේ සිටු මාලිගය පරීක්ෂා කරන්න එන්නම්. අර මෙහෙකාරිය තවමත් ඉන්නවද සිටු මැදුරේ? ඔව් ඉන්නවා. ඇයට යන්න ඉන්න තැනක් නෑ. මට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඇය විතරයි මගේ තනි රතනියට තාම ඉන්නේ. තමන්ගේ එකම පුතා මළාට පස්සේ බොහොම දුකින් තමයි ඒ කාලය ගත කළේ. පසුගිය අවුරුද්දටම ඇය වචන 4කට 5කට වඩා කතා කළේ නේ හොන්ස් මහත්මයා. එතකොට ඇයගේ සැමියා? සැමියා මිය ගිහින් තියෙන දරුවා පුංචි කාලේදීමයි. ඔහු ස්වර්ණ ආභරණ සකසන්නේ. හොඳයි. එතකොට ඔබගේ සිටු මාලිගයේ ඉන්න මෙහෙකාර කාන්තාවත් ඔබත් හැරුණකොට වෙන කවුද ඔතෙන්ට එන්න යන්නේ? තව ඉන්නවා මගේ පියාගේ කරදරකාර මල්ලි. ඒ කියන්නේ මගේ බාප්පා. ඔහු ඉඳහිට එනවා අපේ මාලිගාවට.
එතකොට මේ මාලිගයට අයත් සෑම කෙනෙක්ම මිය ගියා නේද? ඔව්. මේ නංගිගේ මුළු කතාවෙම සේරම චරිත මිය ගිහින්දි. හෑ, ඉතුරු වෙලා ඉන්නේ මේ කතාව අහන අපි විතරනේ. මම්මි හල්බලා කරේ අපිට මැරෙන්න වෙයිද? යමක් කියන්න කැමති මෙනවිය. අපි ඔබේ සිටු මාලිගයට පැමිණිහම අපි රහස් පරීක්ෂකවරු බව කාටවත් ඇඟවෙන්න තියන්න එපා. විශේෂයෙන් ඔබගේ පෙම්වතාගේ මවවද මෙහෙකාරිය. බලු බල්ලෙක් නැති පානුවට ගිය සිටුවාලිගාව. ඔන්න කොක්ක ගහනවා නම් ඔබට අපූරු තැනක් මැට්සන්. ඒ කියපු කතාවට නම් මචං මං ඔබට යනකොට බූන්දි සතුටනා කර උඹේ කටේ දරෝ අම්මා. ඔබ හිතනවද ඔබ වැනි මහල්ලෙකුට අර තරුණ සිටු දියණිය කැමති වෙයි කියලා? මචං දොර ලොකා උග්ගා මෝරන්න මෝරන්න තම මචං පැනිරා. අන්න ඒක දැනගනින් මචෝ. ඒ උක්නේ මැට්සන් ඔබ බණ්ඩක්කනේ. බණ්ඩක්කා මෝරන්න මෝරන්න විසිකිට. රුචිරාණි එකපාර මරන්න ගියේ ජීවත් වුණු පෙරලියන් සිටු මාලිගයට පැමිණි හරස් පරීක්ෂක ජොරලොක් හෝන් සහ මැට්සන් බිත්තිවල තීන්ත ආලේප කරන්නන් ලෙස හැසිරුණා. මේ අතරතුර තනි වුණු සිටු දියණියගේ සිටු මාලිගය අයිති කරගන්නට මාන බලන සිටුතුමාගේ මලනුවන් මේ තීන්ත ආලේප කරන්නන්ගේ පැමිණීමට දැඩිසේ විරෝධය පෑවා. අපට තීන්ත ගාන කොන්තරත්තුව බාර දුන්නේ රුචිරාණනි මෙනවිය. අනේ මේ රුචිරාණනි කෙල්ලට මොලේ හොඳ නෑ අම්මපා. මගෙන් අහන්න නැතුව හිතුවක්කාරකම් කරනවානේ. මමනේ මෙතන බාරකාරයා. බාරකාරයා කියලා කිව්වේ අර දේවාලිය ගාව ගැට ගන්න බාර ගලවගෙන කාසි එකතු කරන පුරද්ද ඔහි. නිකන් දැන්නේ තිනි සයුනේ. යන්ට කිව්වේ. යන්ට කිව්වේ. ඔය තීන්ත ගාන අඩුම කුඩුම ටික අතුස්සගෙන මගේ දැහැට නොමෙණ යන. මචං මේ බාරකාරයා මේ මොකක් උඹේ කලිසම ඔල්ලෙන් ගලව ගන්න එහෙම ඕනේද? ඈ උඹ මෙතන දීපොල ටික අයිති කරගන්න මිනි හතර මරපු බව අපි දන්නේ කියලා හිතුවද? අරිනව හතර බාරක් එල්ලුම් ගස් දැනගන්. ඈ අපේ අප්පෝ බොලා තීන්ද ගන්න බැරි නම් සිටු මාලිගේ උස්සන් ඵලයල්ල ඕන් මං ගියා. ඔහේ මොනවට නැතත් ඔන්න ඕවට නම් සූරේක් මැට්සන් නියම බේත මිනිහට දුන්නේ. අන්නේ එකනේ කියන්නේ මිස්ටර් හොන්ස් දවසක කුකුල් මසුත් කෑමට ඕලි වෙනවා කියලා. ඕ යස්. ආ මරු උදාහරණේ. ඒක නෙමෙයි මචං මේ. දැන් අපි ආවේ මේ ගෙවල් වල තීන්ත ගන්න නෙමෙයිනේ. අර මිනි මෙරුන් ගැන හොයාගන්න නේද? ඒව ගැන මම හොයාගෙන ඉවරයි මැට්සන්. දැන් තියෙන්නේ මිනි මරුව ලවා පාපෝච්චාරණය කරවන්න විතරයි. ඒක අපි අද හවසට කරමු. රුචිරාණි එකපාර මරන්න ගියේ මෙනවිය ඔබ කැමතිද ඔබට බොහෝ සෙයින් ආදරය කරන කෙනෙකුට දඬුවම් දෙන්න? එහෙම අහන්නේ මෙන්න මේ නිසයි. අපි දැන් වැඩි කතා නොකරන මෙහෙකාර කාන්තාව කතා කරවමු. ඔබගේ නම? බේවිනෝනා. බේවිනෝනා. එහෙමයි. බේවිනෝනාගේ මියගිය පුරුෂයා ස්වර්ණාභරණ සාදන්නෙක්. එහෙම නේද? ආ. ඔබ දන්නවා ස්වර්ණාභරණ සෑදීමේදී ඉතාම අවශ්‍ය වන පොටෑසියම් සයනයිඩ් නැමැති මාරක වස වර්ගය ගැන. එහෙම නේද? හා නේ මන්නම් දන්නේ නෑ. මගේ මුකුත් අහන්නේපා. ඔබ ඔබගේ ආදරණීය පුත්‍රයා මෙරු පලිය මුළු සිටු මැදුරින්ම ගත්ත නේද? ඔබ බොහොම නිහඬ පලිගන්න සුළු සූක්ෂම දරුණු ගැහණියක්. එම උනේ තම එකම පුත්‍රයාගේ වියෝ නිසායි. එහෙම නේද? ඔව්. මගේ පලිගැනීම දැන් අවසන් සිටු දියණිය. දැන් ඉතින් මට මලත් සැපයි. මම මගේ දරුවා මරපු පලිය ගත්තා. කොහොමත් ඔබට අධිකරණයෙන් සමාවක් නම් ලැබෙන එකක් නැහැ කියලායි මම හිතන්නේ. අයියෝ මිස් හොන්ස් මම මේ ડોક્ટર මැට්සන් අයියා ඉන්නකම් ඔයා තනි වෙන්නේ නෑ රුචිරාණි නංගි. ඔෆ් කෝස් රුචිරාණි අහන්න
එකපාරම බඳින්න.